අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල බස්නාහිර පළාතේ සහ වයඹ පළාතේ සියලු පාසල් ලබන 30 වෙනිදා දක්වා වැසේ ගම සමග පිළිසඳර ප්‍රගතිය බලන්න ජනපති හල්තුම් මුල්ලට යයි වේගවත් ව්‍යාප්තියක් සහිත භයානක කොවිඩ් ප්‍රභේදය හමුවේ තෙවන රැල්ල මර්ධනයට ගෙන ඇති පියවර ප්‍රමාණවත්ද දැන් දේශීය පුවත් රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම පාසල් පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වෙනිදා දක්වා වසා තිබීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය GLP රිස් මහතා නියෝග කර තිබෙනවා රජය තීරණය කරන් තිබෙනවා අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා බස්නාහිර හා වයඹ පළාත්වල පිහිටලා තිබෙන සියලුම පාසල් පෙර පාසල් හා පිරිවෙන්වල පන්ති නොපැවැත්වීමට ඒ කියන්නේ මේ සතියේ අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා दिवेने शिशु प्रदेश वल पासल वल पंति पैवत्वीम संबंधेन किसीम विनसक नै ये पिलिबंद विनसक तिबेनवानम अपि वहाम देनुम देनवा अपि इतामत ओने कमिन अपि देमापियंट दूदरुवंट कियंट कमति विवृत करला तिबेन पासल तुल सौख्य निर्देश अकुरटम पिलिबदीम अतिशयेन वेदगत किया ගම සමග පිළිසඳර පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පසුගිය සැප්තැම්බර් මාස 25 වනදින ගම සමග පිළිසඳර වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්ුණා. ඒ ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ පළමු යන්නයි. එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයට පැමිණියේ. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ලෙස හඳුනාගෙන තිබූ වෙලංවිට ග්‍රාමයේ ජනතාව පෙන්වා දුන් හා එෙහිදී හඳුනාගත් ගැටළු වලට කණිරමින් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී පවරනු ලැබුවා. මාස 7කට පසු එහි ප්‍රගතිය සුවා බැලීමට ජනාධිපතිවරයා මෙලෙස සහභාගී වී තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදිකළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. හවුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් දහවණේට එක් කිරීම අද සිට සිදු කෙරුණා. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 8ක් ඔස්සේ බස් රථ දෙක දහවණෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතා විසඳනු ලබනවා. වනාලි පහරින් කැඩී ගිය යුද හමුදාව ඉදිකළ නව නිවස ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් වී තිබෙනවා. ගම සමග පිළිසඳරින් ප්‍රතිලාවාත් කරගත් ඉඩම් ඔප්පු ලාබින් කිහිප දෙනෙකු සමගද ජනාධිපතිවරයා කතා බහ කළ අතර වගා කටයුතු වල අඛණ්ඩව නිර්තමන ලෙසටයි ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ. වෙලංවිට ග්‍රාමයේ විදුලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීය වෙයි පැවතුනේ. එහි දිග කිලෝමීටර 6ක් විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සක්‍රිය කිරීමද මේ වන විට සිදුව තිබෙනවා. නිකපොත සිට විට පාසල දක්වා මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කර තිබෙන අතර වෙලංවිට සිට කොස්ලන්ද වැල්ලවාය මාර්ගය සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 14ක මාර්ගයේ ඉදිකිරීම සිදු කෙරෙමින් පවතිනවා. පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ඉදිකිරීමින් පවතින ජල යෝජනා ක්‍රමය පිළිබඳවද ජනාධිපතිවරයා සොයා බැලුවා. බණ්ඩාරවිල නගර සැලසුම සහ හබුතලේ නගරය සංචාරක ආකර්ෂණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතයින් කළ ඉල්ලීම කෙරෙහිද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වන සැසිවාරය අමතනු ලැබුවා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ දින සිට ලබන 29 වන දින දක්වා පැවැත්වෙන 77 වන සැසිවාරයේ තේමාව වී ඇත්තේ ආසියානු හා පැසිෆික් කලාප සහයෝගිතාවය පෙරටත් වඩා සවිමත්ව අර්බුදයන් තුලින් නැවත නැගිටමු යන්නයි. මැඩම් එක් සෙක්‍රටරි සෙක්‍රටරි චෙයාර්පර්සන් Excellencies, I'm pleased to be able to address you. එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජීය කොමිසමේ 77 වෙනි සැසිවාරයේ ඇමතීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. වර්තමානයේ පවතින අභියෝග හමුවේ උවත් මෙම සැසියට එක්වීමට ලැබීම අපට ඉතා වැදගත් වෙනවා. වසංගත තත්ත්වයේ හමුවේ ආර්ථික හා සමාජ තත්ත්වයේ නැවත ගොඩනැගීම සඳහා අප සැවම උපාය මාර්ගික සැලසුම් සකස් කරමින් සිටින කාල වකවානුවක මෙම සැසියේ තේමාව ඉතා කාලෝචිත හා වැදගත් බවයි මගේ විශ්වාසය.
පසුගිය කාලයේ COVID-19 පැතිරීම පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගත්තා විශේෂයෙන් COVID රෝගීන් හඳුනා ගැනීම ඔවුන්ගේ සම්බන්ධතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වාගෙන යාම නිරෝධායන සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් තිබෙනවා නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරී වුණා ශ්‍රී ලංකිකින් ලක්ෂයක් එන්නත් කිරීමට අප රජයට පසුගිය පෙබරවාරි මාසයේදී හැකිය වුණා මෙම පසුබිම මත වසංගත තත්ත්වය හමු වුවත් ශේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගැනීමට අප ක්‍රියා කළා ඒ වගේම අපනයන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සංචාරක ව්‍යාපාරය පසුගිය ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කිරීමටත් අපිට හැකිය වුණා ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට ණය සහන ලබා දෙමින් ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කළා I wish you for coming sessions every success thank you ඉතාම වේගයෙන් පැතිරී යන සහ දරුණු ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති වත්වත් කොවිඩ් ප්‍රභේදය හමුවේ රටේ මතුවෙමින් පවතින කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීමට ගෙන ඇති තීන්දුව තීරණ ප්‍රමාණවත්ද කවුරු කොහොම වහන්න හැදුවත් හංගලා කතා කරත් ඇත්ත තත්ත්වය තමයි අපේ රටේ කොවිඩ් තුන්වන රැල්ල දැන් ඇවිල්ලා තියෙන්නේ කලින් අවස්ථා දෙකටම වඩා මේ තුන්වෙනි රැල්ල මතු කළ කොවිඩ් ප්‍රභේදය ඉතා දරුණු බවට සෞඛ්‍යංශ මේවන විටත් අනතුරු හඟවා තිබෙනවා ඒක මේ දවස්වල තියෙන සජීවී උදාහරණ වලින් හොඳින් පැහැදිලි වෙනවා විශේෂයෙන්ම තරුණ පරම්පරාව මෙවර තුන්නර රැල්ලේ ඉලක්කේ බවටයි පත්ව තිබෙන්නේ පැහැදිලිවම මේකෙන් තේරුම් ගන්න ඕන රජය සෞඛ්‍යංශ සහ සියලුම මේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් රටේ ජනතාව රටේ තරුණ පරම්පරාවට බලපෑමක් එල්ල වෙනවා නම් ඒක රටේ කොඳුනාරටියට එල්ලවන බලපෑමක් කියන එක ඒ වගේම පළමු දෙවන කොවිඩ් රැල්ලේදී වාර්තා වුණාට වඩා දැන් පාසල් වයසේ පසුවන දරුවන් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා මෙවැනි තත්ත්වයක් තුල අප ගෙන ඇති තීන්දු තීරණ ප්‍රමාණවත්ද මේ කොවිඩ් පාලනයට පසුගිය සිකුරාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් වර්ධනය සඳහා වන රජයේ සෞඛ්‍ය ආරක්ෂකාංශය ඇතුළු සියලු අංශ එක්ව මාධ්‍ය හමුවක් පවත්වා රටේ ජනතාව දැනුවත් කළා එදා රටේම ජනතාව තුළ යම් විශ්වාසයක් තිබ්බා දින 3ක අදි සතියන්ත නිමාඩුවක් තියෙන නිසා කිසියම් දැඩි තීරණ වලට රජය පැමිණුණු ඇති බවට නමුත් සිදු වූයේ ජනතාවගෙන් ඉල්ලීමක් කිරීම පමණයි සංචාරය කරන්න එපා පාටි දාන්න එපා සැනකෙලි පවත්වන්න එපා කියලා දැන් ඇහුවද ඔය කියන දේවල් මේ නුවර එළිය තත්ත්වේ අවුරුදු උත්සවත් නුවර එළිය තිබ්බා මේ වගේ අපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දකුණු පළාත නැගෙනහිර රජ රට මධ්‍යම පළාත මේ හැම පළාතකින්ම ජනතාවේ ක්‍රැස්වීම් උත්සව පැවැත්වීම ඇතුළු නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරන සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබෙනවා තවත් විශාල ප්‍රශ්නයක් රටේ ජනතාව විමසන ප්‍රශ්න අපි මේ ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන උපකාරක පන්ති වහලා ඒත් පාසල් පෙර පාසල් දිවාසුරකු මධ්‍යස්ථාන විවෘත කරලා අනිත් අතින් ගත්තහම රාජ්‍යාංශයේ අවම සේවක සංඛ්‍යාවක් වාර්තා කළ යුතු බව කිව්වට පෞද්ගලික අංශයයි රටේ වැඩි හැබැයි කලින් වගේ දැඩි තීන්දුව තීරණ නීති උපදෙස් තාම නැහැ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා එමෙන්ම ඉල්ලීම් සිදු කරමින් සිටිනවා ඒ අනුව කටයුතු කරන්නට කියා ප්‍රවාහනයේදීත් මාර්ගෝපදේශ නිසියාකාරයෙන් පිළිපදින්න කියලා කිව්වත් පාර්ට බහලා බලන්නකෝ ඇත්ත తত্ত্বය විදේශ රටවල සිට පැමිණෙන පිරි සංචාරකින් සිය ගණනින් ලංකාවට තාම එනවා දැඩි තීන්දුවක් තීරණයක් නැහැ විශේෂයෙන්ම ලෝකයේ මරණ මංචකයේ බවට අදවන විට පත්ව තිබෙන ඉන්දියාවෙන් ගුවන් යානා එනවා අපේ ගුවන් යානා ඉන්දියාවටත් යනවා කඩවල් වල ආපන ශාලාවල පාරේ තොටේ ආයතන වල පාසල් වල පළමු රැල්ලෙදි වගේ නෙවෙයි වැඩි දිනක් ගණන් ගන්න නැහැනේ අවුරුද්ද සමරුවා වගේම සාප්පු සවාරි ඔහේ යනවා සාද පවත්වනවා උත්සව පවත්වනවා එකිනෙකා බොහොම සුහදව මිත්‍රශීලීව ආශ්‍රය කරනවා කතා බහ කරනවා මේ සීළු ලක්ෂණ වලින් පෙනී යන්නේ අපි කොවිඩ් තුන්වන රැල්ල මේ දැඩි භයානක අවදානම් ප්‍රභේදය ගණන් නොගෙන සිටීමයි ඉන්දියාව අදවන විට විශාලා මහනුවරක් වී ඇත්තේ මේ ගණන් නොගැනීම නිසා බව අමතක කරන්න එපා අපි එකිනෙකා හරිහැටි මේ දේවල් තේරුම් අරගෙන මාර්ගෝපදේශ නීති රීති සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කටයුතු කිරීම දැම්ම මේ මොහොතේම ආරම්භ නොකළොත් මතක තියාගන්න ඔබට කොවිඩ් මරුවාගෙන් ගැලවීමක් නැති බව ඒ වගේම ජනතාව එහෙම නොකරනවා නම් හෝ ජනතාවගේ නඩුපාඩුවක් සිදුවනවා නම් ඇයි බැරි රජය සෞඛ්‍යංශ ප්‍රමුඛ ආරක්ෂකංශ ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන දැනුමක් ඇති ප්‍රධානීන්ට නිලධාරීන්ට සහ බලධාරීන්ට දැඩි තීන්දුව තීරණ ගන්න බැරි
මොනවකරන්න ජීවත් වෙලා ඉන්න ඕනේ මේ අප ඉදිරිපත් කළේ මුළු මහත් රටේම ජනතාව වගකිය යුතු මාධ්‍ය ආයතන ලෙස අප වෙත ඉදිරිපත් කරන ප්‍රශ්න මේ ප්‍රශ්න වලට වගකිය යුත්තන් වගකීමෙන් යුතු පිළිතුරක් ලබා දෙනු ඇතැයි ජනතාව වෙනුවෙන් අප විශ්වාස කරනවා 2015ට ප්‍රථම සහරන් හා සම්බන්ධතාවයන් පැවැත් වූ පුත්කලින් හෙළිදර වූවා නම් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ස්වාගත හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 2015ට කලින් සහරන්ට පඩි ගෙවපු ඒ ජාලය ගැන ඌව පාවිච්චි කරපු අය ගැන පරීක්ෂණයක් කරන්න ඕන මේ කාර්ඩා ටික එඩියට ආව නම් මෙලහට අපි මහමොලකරු අල්ලලා අද සෑම කෙනෙක්ම කියනවා බුද්ධියසේ සමහර කොටස් මේ තස්තවාදී දෙක සම්බන්ධකම් තිබුණා කියලා. ඇත්තම වශයෙන්ම කමිෂන් එකට සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා සමහර බොහොමකරුවන් බුද්ධියසේ නිලධාරීන් හම්බුණා කියලා. යාපාලන ආණ්ඩුව කාලේ වුණත් මේ තොරතුරු ආවම මන්ත්‍රීවරුන්ටත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටවත් කිසිම දවසක මෙවැනි තොරතුරක් අපිට ඉදිරිපත් කෙරුවේ ඇත්ත වශයෙන්ම නැහැ. මේ ප්‍රහාරයේ මහා මුලකරු තාම නිදැල්ලේ. මේ පාස්කු ප්‍රහාරයේ ඉන්න ප්‍රධාන නියෝජිතයන් තිදෙනෙක් වන ආමි මොහිදීන් කියන පුජ්‍යලයා. පොලිස් පායිස් කියන පුජ්‍යලයා. හා සහරන් නෂීම්ගේ සහෝදරයා වන රිල්වාන් මේ 2006 වකවානුවේදී බුද්ධයන්සවල සහ අනිකුත් අයගෙන් අවි ලබාගත් පිරිස හැටියට මේ වார்த்தාවෙම හඳුන්වලා දීලා තියෙනවා. අවි පුහුණුව හා අවි ලබා දීමක් 2006 2009 වකවානුවේ සිදු වෙලා තියෙනවා නම් ඒ අය පිළිබඳ නිරීක්ෂණය කිරීම ඒ අය යම්කිසි ප්‍රහාරයකට අරන් දිනවා අය කියන එක පිළිබඳව ඒ අයව වළක්වා ගැනීමට ක්‍රියා කිරීම ඒ බුද්ධිවංශල වක්කියම මොකද රාජ්‍ය අරමුදල් තමයි මේවට වැය වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම නම් යම් පුද්ගලයෙක්ගේ අවශ්‍යතාවය එහෙමනම් ඔළුවටම තමයි ගහන්න ඕන ඔළුවටම ගහනවා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සම්පූර්ණයෙන්ම යටපත් කරන්න එතකොට පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීම හරහා එහෙමනම් මුළු සමාජයේම කටවහන්නයි මේ හදන්නේ රජයකට තියෙන වගකීම ඇවිල්ලා ආරක්ෂාව විතරක් නෙමෙයි ආරක්ෂාව අත්‍යවශ්‍යයි නමුත් ආරක්ෂාවයි සංහිඳියාවත් වැදගත් වෙනවා නැත්තම් ආරක්ෂාව විතරක් නම් තියෙන්නේ හමුදා පාලනයකට රටක් ගෙනියන්නට පුළුවන් ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට අද සිද්ධ වෙලා තියෙන්නේ මේ පණිවිඩය ලබා දෙන පණිවිඩ කරුවන් පිටුපස හඹා යෑම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම සිද්ධ කරන්නේ තවදුරටත් මේ කරුණු එලිදරව් වෙන එක වළක්වන්නද අත්අඩංගුවට අරගෙන එහෙම නැත්නම් පරීක්ෂණ පටියුදු පවත් අරගෙන කියපු අයගේ කටවල් වහන්න හදන්නේ කාගේ හරි අවශ්‍යතාවයක් වෙනුවෙන්ද කියන ප්‍රශ්නේ අපට මතුවලා තියෙනවා. රෝහල් කතව ප්‍රතිකාර ලැබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුදුක් ස්වාබැලීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දින පැමිණියා. මෙවන විට රෝහල් කතව ප්‍රතිකාර ලැබමින් සිටින සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුදුක් විමසීම සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඒ මහතා ප්‍රතිකාර ලබන කොළඹ පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණියා. මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. හරින් ෆර්නැන්ඩෝ තමන්ගේ විපක්ෂ කාර්යභාරය පාර්ලිමේන්තුවේ ඉටු කරන්න. ඒ ප්‍රකාශය අරගෙන ආණ්ඩුවට තියෙන්නේ යමක් තියෙනවා නම් ඒක තව දුරටත් පරීක්ෂා කරලා බලන්න. ඒ වෙනුවට දේශපාලන දඩයමක් කරලා විපක්ෂ මන්ත්‍රීවරුන්ව එකින් එකව අත්අඩංගුවට ගන්නට විවිධ පනත් යටතේ මර්ධනය කරන්න උත්සාහ කරන එකට අපි යටත් වෙන්නේ නැහැ. හරින් ෆර්නැන්ඩෝ එමෙතුමා ඇත්ත කීමේ වරදට එතුමාව අත්අඩංගුවට ගන්න යනවා. පාර්ලිමේන්තුවේ ඇතුළෙත් පාර්ලිමේන්තුවෙන් එළියෙත් ඇත්ත කියන්න හරින් සූදානම් හරින්ට රහිව මර්ධනයේ හස්තය දිගු කරනවා නම් හරින් සමග හරින් වෙනුවෙන් සහ සත්‍ය වෙනුවෙන් මේ රටේ අසාධාරණයට ලක්වෙච්ච මිනිසුන්ගේ ඒ යුක්තිය වෙනුවෙන් පෙනී හිටින්න සමගි ජනබලවේගයේ හැටියට අපි සූදානම්. පාස්කිරිදා බෝම්බ සිද්ධියේ වාසිය ගත්තේ පොහට්ටුව ආණ්ඩු බලයට වේග නිසා. අද ඕන මේ ජනතාව බලාගෙන ඉන්නේ මේකට සම්බන්ධ කට්ටියත් තනංගුට ගන්න. අද එහෙම නෙමෙයි මේකට සම්බන්ධ අය ගැන කතා කරනකොට අර විත්තිකාරයත් තනංගුට ගන්න නැතුව මේක ගැන කතා කරන අයත් තනංගුට ගන්නවා. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ භාෂණයේ නිදහස විනාශ කරනවා. අනිත් පැත්තෙන් පාස්කිරිදා සිද්ධිය ගැන එලිදරව් කරන කට්ටිය අත්අඩංගුවට ගන්න. ඉතින් ජනතාවට තුළ ලොකු කුතුහලයක් තියෙනවා පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධව පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා. ආණ්ඩුව මේකට උත්තරයක් දෙන්නවා. පාස්කු ප්‍රහාරය හා දේශපාලන පලිගැනීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.
ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව ඒ සියලුම වගකීම් රජයේ බාර ගන්නවා ඉස්සර වගේ හොයන්නේ බලන්නේ නැතුව ඒ සිද්ධීන් යටපත් කරන්න කොයි වෙලාවත් කටයුතු කරන්න සෑම සිද්ධියක් පිළිබඳව අපේ හමුදාව පොලිසිය සෑම අංශයක්ම සෙවිල්ලෙන් ඉන්නවා පහුගිය කාලේ වෙලා තිබුණේ ඒව නොදැක්කා වගේ හිටියා ඒ නොදැක්කා වගේ හිටපු එකේ ප්‍රතිඵලයක් තමයි 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා ඒ වෙච්ච සිද්ධිය පාස්කු ඉරිදා ප්‍රහාරය එක ආගමකට හෝ එක ආයතනයකට එල්ල වුණු විපතක් නෙවෙයි ඒක සමස්ත ජනතාවටම සෑම ආගමකටම පොදු සමස්ත ජනතාවටම පොදු විපතක් වුණේ එවන් විපතක් වළක්වන්නට නීතිය ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි හැබැයි කාතුලක් තියෙනවා විශාල කලකිරීමක් අවුරුදු දෙකක් ගිය තැනත් තවම අදාළ අරමුණ ඉටු කරගන්නට බැරි වුණා බලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල ප්‍රමාණවත්ව වේගවත්ව සිදුුනේ නැහැ කියන චෝදනාව තියෙනවා ඔවුන්ට දෙවන්ට අභියෝගයක් වෙලා තියෙනවා ණයට අඳුකොල පේන තත්යකට පත් වෙලා තියෙනවා ඒක නිසා මේකේ ගැත්ත ඝාතකයෝ හොයන්නේ නැහැ ඔවුන් හෙව්වි නැතුණාට රට නොදන්නේත් නැහැ රට දන්නවා මේ ඝාතනය පිටිපස්සේ ඇත්තටම කවුද කියලා හිටියේ ඉතින් ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම පෞගිය දවස්වල මුනිවතරකපු ආණ්ඩුවෙන් ගෝඨාභය මහත්තයගෙන් වහාම මේ සම්බන්ධයෙන් නිවර්දි තොරතුරු හොයලා නිවර්දි ඝාතකව හොයාගන්න නැතුව මේ ඝාතනය සම්බන්ධයෙන් දැනුවත් කරන මිනිස්සු අත්අඩංගුවට ගන්න ක්‍රියාවලිය නෙමෙයි ආණ්ඩුව කරන්න ඕන කියන එක අපි දැනුවත් කරනවා මේට අවුරුදු දෙකකට කලින් මෙරටේ ජීවිත 200 ගාණක් බිලිගත්ත 300කට ආසන්න ප්‍රමාණයක් තාමත් දුක් විඳිනවා අන්න ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු මතකෙතුම අප අත්අඩංගුවට අරගෙන තියෙන ඇරෙන්න මේ කිසිසේත්ම දේශපාලන පරිගැණීමක් මත අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි රටේ පාස්කු ප්‍රහාර සම්බන්ධ කොමිසමේ වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා මේකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා කිසිම තරාතිරමක් නොතක ඒ සියලු දෙනාටම දඩුවම් කිරීමට අපිට පැවරලා තියෙනවා දැන් මේ ආණ්ඩුව හදනවා තමන්ගේ අසාර්ථකත්වය වහගන්න තමන්ට බෑ කියලා තේරෙනකොට සමාජ මාධ්‍ය ජාල ආදිය වාරණයට ලක් කරන්න ඒවට දැන් අනපනත් හදාගෙන යනවා පහුගිය කාලේ එහෙම ඉරේ දැම්මනම් ජනාධිපති විවේචනය කරපු අය යහපාලන ආණ්ඩුවේ නායකයෝ විවේචනය කරපු අය සමහර වැරදි මතවාද ගෙනහිපු අය ඉරේ දැම්මනම් එහෙම ඔය 69 ලක්ෂයෙන් 60 ලක්ෂයක් විතරම ඉන්න ඕනේ හිරේ මහියංගනේ හා මිනිපේ ප්‍රදේශයට බලපා ඇති වන අලි ගැටලුව සම්බන්ධයෙන් ගෙවුණු දින කිහිපය තුළම අප නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළා. නමුත් එම ගැටලුවට මේ වනතෙක් විසඳුම් ලබා දීමට කිසිදු බලධාරියෙකු තවමත් කටයුතු කර නැහැ. මේ හේතුවෙන් ඊයේ දින මහියංගන නගර මැදේ විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. එමෙන්ම මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලද මෙම වන අලි ගැටලුව උග්‍ර තත්ත්වයකට පත් වී තිබෙනවා. මේ තොරතුරු ඒ පිළිබඳවයි. ගෙවුණු දින කිහිපෙම මහියංගන ප්‍රදේශයට එතරම් සුබදායි නොවේ විටින් විට එල්ල වූ වන අලිතර්ජන හමුවේ එම ප්‍රදේශයේ වාසය කළ ජනතාවට එල්ල වූ දැඩි මානසික සහ කායික පීඩාවන් හේතුවෙන් ඒ අනුව මෙම ගැටලුව මුල් කරගනිමින් එම ගම්මානවල ජනතාව සහ විවිධ සංවිධාන ඒකාබද්ධව සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණද ඊටද කිසිදු බලධාරියෙකුගේ ප්‍රතිචාරයක් යොමු වී තිබුණේ නැහැ මෙලෙස සිදු වූ ජීවිත හානි මහියංගනය සහ මිනිපේ යන ප්‍රදේශවලට දිගු කාලයක සිට පවතින අතර වනාලි ගැටලුව මුල් කරගනිමින් මහියංගන නගර මැද්දේ එවන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඒ අනුව මහියංගන නගරයට දිගු රතපෙළ පාලියකින් පැමිණි විරෝධතාකරුවන් පසුව සටන් පාට කියමින් විරෝධතා පාගමනකටද එක් වුණා. මේ සඳහා ඇතැම් දේශපාලඥයින්ද සිය සහයෝගය පළ කර තිබුණා. මේ ඉන්න ජනතාව වට ගන්න පාරවල් වලට බැලලා උද්ඝෝෂණය කළ අලි වැට ඉල්ලුවා. මේකට මේ ජීවිත රැක ගන්න මේක දෙන්න කියලා. අද ඒ අලි වැට දීලා තිබ්බනම් අද මිනිස්සු මේ විදිහට පාරට එන්නේ නැහැ. අලි වැට දීලා තිබ්බනම් අර අම්මලා දෙන්න අද අවසන් ගමන් යන්නේ නැහැ. අලියා ඉන්න කැලේ කොම්පැනියට දීලා අලියා ගමට එවනවා. ගමේ ඉන්න මිනිස්සු කනත්තට යවන ක්‍රමයක් හදලා තියෙන්නේ. මේක සෞභාග්‍යයක් දැක්ම නෙවෙයි. මේක LTT ප්‍රශ්නේ විසඳන මතරම් අමාරු ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේක කොරෝනා වෛරස් එක තරම් දරුණු ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. කොම්පැනියට කැලේ දෙන එක නවත්තන්න. මේ මිනිස්සුන්ගේ අඩු ගානේ ආරක්ෂාවක් ගම්මුට දෙන්න වනජීවියකින් දාන්න. පාලකව තාම සාකච්ඡාවක් දුන්නේ නැහැ. පාලකව මේ සම්බන්ධය ඇහැරලා බැලුවේ නැහැ. එතන අපට සිද්ධ වෙනවා ජීවිත ආරක්ෂාව වෙනුවෙන් තව තවත් මේ ආරගලේ තර කරන්න සිද්ධ වෙනවා. ඉතාමත් උමනාවෙන් ඉල්ලා සිටිනවා අපි පත් කළපු ජනාධිපතිතුමාට අපි පත් කරපු ආණ්ඩුවට
දැන්වත් ඔබතුමාලා නිහඬවින් නැතුව මේ අහිංසක ජනතාවගේ අහිංසක ගොවි ජනතාවගේ මේ පස්සේ විසඳන්න කියලා මේ සමස්ත රටේ වන විනාශය වෙනකොට එය ඉන්න සත්තු සියලුම දෙනා වෙන්නේ ගම් වලට ගම් වදිනවා ඒකෙන් තමයි මේක වෙලා තියෙන්නේ ඉතින් මේකට විසඳුම් හොයන්න අපි කොච්චර අරගල කළත් බලක් නැහැ මේ පාලකයෝ කරන අපරාධ මේ රටේ වැඩි දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයාන Do you know that දන්න ලෝකේ නොදන්න දේ ගැන සොයා යන ගමනේ අපි අද කතා කරන්නේ මේ කාලේ හැටියට අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ගැනයි. මුළු ලෝකයටම බලපෑම් කරමින් තිබෙන COVID-19 වෛරසය ආරම්භයට වඩා මේ වන විට එහි විවිධ විකෘති ප්‍රභේද ඇති බවට පරීක්ෂකීන් සොයාගෙන තිබෙනවා. ලංකාවේ COVID තත්ත්වය ගත්තොත් අපට COVID තෙවන රැල්ලකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකරමින් අපිම සමරපු අලුත් අවුරුද්ද නිසා මේ විදිහට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාගත රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා. මේ වන විට මෙය නව වෛරස් ප්‍රභේදයක්ද යන්න සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂණ ආරම්භ ඇති පසුබිමක මින් දැඩි බලපෑම් එල්ල විය හැක්කේ තරුණ ප්‍රජාවට බවටයි තහවුරු වී තිබෙන්නේ. මේ නව වෛරස් ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය වන්නේ බොහෝ වේලාවට උගුරේ වේදනාවට අමතරව නියුමෝනියා තත්ත්වයක් උද්ගත වීමයි. මින් දැඩි බලපෑම් එල්ල වීමට ඉඩකඩ තිබෙන්නේ පෙනහළුවලටයි. COVID නව වෛරස් ප්‍රභේදය මේ වන විට ලංකාව තුල පැතිරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. අලුත් ප්‍රභේදයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි බොහෝ වෙලාවට උගුරේ වේදනාවටත් අමතරව ඒ රෝග ලක්ෂණ එන්න කලින්ම සමහර වෙලාවට නියුමෝනියා තත්ත්වයක් එන එක. මේ නිසා රෝගීන් බොහෝ වෙලාවට හුස්ම ගැනීමේ අපහසුතාවය උත්සන්න වෙනකන් රෝගය දිවෙන බව දන්නේ නැහැ. මෙන්න මේක හේතුව නිසා අපි වඩාත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද රෝගය උත්සන්න වුණයි පස්සේ ප්‍රතිකාර කිරීම අපහසුයි. ඒ නිසා ඉදිරියේදී යන දින කීපය තුල ඔබේ ප්‍රදේශයේ හෝ ඔබේ පවුලේ හෝ රෝගී කීටියන ඔබ සතු රෝග ලක්ෂණ ගැන අවධානය යොමු කරන්න. යන්තම් හෝ හුස්ම ගැනීම අපහසුතාවයක් තියෙනවා නම් එක දිගට හුස්ම අල්ලගෙන 10ට වඩා ගණන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරනකොට හදියක් එනවා නම් වහාම ඔබ වෛද්‍ය උපදෙස් ගන්න. මොකද මූලික අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ගැනීම මගින් රෝගය උත්සන්න වෙලා දැඩි සත්කාර එකකට යන්න තියෙන අවධානය ඔබේ අඩු වෙනවා. එහෙම නැතුව රෝගය උත්සන්න වෙනකල් හිටියොත් ඔබට බොහෝ වෙලාවට කිසිම ප්‍රතිකාරයක් කරගැනීමේ බැරි අසාධ්‍ය තත්ත්වයකට පත්වන්නට පුළුවන් ඉක්මනින්. මේ වන විට අසල්වැසි ඉන්දියාව එකම මලගමක් වී ඇති පසුබිමක අපි එලෙස වගකීම් විරහිතව කටයුතු නොකිරීම තුළින් අපිත් ඉන්දියාව බවට පත්වීම වළක්වා ගැනීම ඇත්තේද අප සතුවයි. Do you know? එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුමු අපගේ දහවල් පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.